රැංකින් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ එකේ views වැඩි කරගන්න. එහෙම නැත්නම් search bar එකේ search කරනකොට ඔයාගේ වීඩියෝ එකක් උඩටම ගෙන්න ගන්න. රැංක් වල උඩටම ගෙන්න ගන්න කොහොමද කියන එක සහ tag keyword කොහොමද දාගන්නේ කොහොමද tag keyword යොදන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ tag keyword ගැන කතා කරනකොට YouTube එකට අලුතෙන් ආව කෙනෙක් නම් ඔයාට මේ tag keyword දානකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අපි මොකක් හරි වීඩියෝ එකක් upload කරනකොට ඔයාලා දන්නවා ඒකට tag වගේක් භාවිත කරනවා. මේ tag වලින් වෙන්නේ කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් search කරනකොට අපේ ඒ tag වලට අදාළව තමයි අපේ වීඩියෝ එක උඩට එන්නේ. උදාහරණයක් විදිහට මම මෙතන WhatsApp කියලා තියෙනවානේ. වීඩියෝ එකක් දාලා. ඒතකොට කවුරු හරි කෙනෙක් WhatsApp ගැන මොන හරි අවශ්‍ය දෙයක් හොයනවා නම් search bar එකට ගිහිල්ලා tag ගාලා මේ වීඩියෝ උඩට එනවා. මේ tag හරියට භාවිත කරලා තිබුණොත්. ඒ වගේම තමයි මේ tag අදාළ නැතුව කියන්නේ දැන් මේ WhatsApp නම් මේවට අපි දාන වීඩියෝට අදාළ නැති tag දැම්මොත් copyright වදින්නත් ඉඩ තියෙනවා. ඉතින් YouTube එකට අලුතෙන් එන කෙනෙක් videos අලුතෙන්ම upload කරන කෙනා මේ tag හරියට කොහොමද යොදන්නේ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මොන වගේ tag ද අපි දාන්නේ කොහොමද මෙයව මේ වීඩියෝ එකට අවශ්‍ය කරන tag ටික මොනවද අනිත් අපි හදන හැම වීඩියෝ එකකටම අවශ්‍ය tag මොනවද කියන එක හොයන්න අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මොන මොන tag ද දාන්න ඕනේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් මේකට උත්තරයක් එක තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. අපේ වීඩියෝස් රෑන්කින් කරන්න එහෙම නැත්නම් views වැඩි කරගන්න හරියට tag කොහොමද යොදන්නේ කියන එක තමයි Dusi Bro YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝට යන කලින් මුලින්ම මතක් කරනවා මගේ Dusi Bro YouTube channel එක තාමත් ඔය subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අපිට තන පුංචි bell icon එකත් ඒකත් click කරන්න. එහෙම නොත් මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට බලා ගන්න පුළුවන්. tag ගාලා යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම ඔයාගේ ප්ලේ ස්ටෝර් කියලා පුංචි ඇප් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මම යන්නම් ප්ලේ ස්ටෝර් එකට. මෙන්න මේ විදිහට ප්ලේ ස්ටෝර් එකට ගියාට පස්සේ ඔයා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න keywod tool කියලා. මෙන්න මේ විදිහට මම සර්ච් කරලා තියෙනවා. මෙන්න මේක සර්ච් කරපුවාම ඔයාලට පෙන්වනවා මෙන්න මේ විදිහට ඇප් ටිකක්. ඒ වුණාට මෙන්න මේ ඇප් එක ගන්න. ඔයාලට පේනවා මෙතන ගිනි දැල්ලක් වගේ ගිහිල්ලා තියෙන ඇප් එකක් තියෙනවා keywod tool කියන එක. මෙන්න මේ ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. මම දැනටමත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේක මෙගාබයිට් 3ක වගේ පුංචි ඇප් එකක්. ඒකෙන් තමයි මේක ඩවුන්ලෝඩ් කර ගන්න ලේසි ඉක්මනටම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම මෙතනින් ඕපන් දෙන්නම්. ඕපන් දුන්න ගමන් මෙන්න මේ විදිහට තමයි මේ ඇප් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ මෙතනදී මෙයාලගේ තියෙනවා Google, YouTube, Begin, Amazon, eBay, Play Store, Instagram, Twitter වගේ මේ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ YouTube නේ. ඒකෙන් තමයි මම මෙතන YouTube කියන එක දෙන්න. හරි දැන් මේ විදිහට දුන්නට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ ඇප් එක ඕපන් වෙන්නේ. දැන් අපිට අපි බලමු කොහොමද මේකට හරියට ටැග් අපි හදන වීඩියෝ එකට ටැග් ටික තෝරගන්නේ කොහොමද කියන. දැන් උදාහරණයක් විදිහට මෙතන යටිම ශ්‍රී ලංකන් ඉංග්‍රීසි කියලා තියෙනවා. ඒ ටික එහෙමම දෙන්න. ඔයා හදපු වීඩියෝ එක keyword එක මෙතන දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන මම WhatsApp ගැන මම හදනවා මොකක් හරි WhatsApp ගැන වීඩියෝ එකක්. දැන් මට මේකට මේ ටැග් ටික දාගන්න ඕනේ. ඉතින් මට දැන් ටැග් මොන වගේ ටැග්ද දාන්නේ කියන එක මට තේරුමක් නැහැනේ. තේරුමක් නැත්නම් ඔයා මෙන්න මෙතනට ඇවිල්ලා ඔයා හදපු වීඩියෝ එක ගැන මෙතනට දෙන්න. මම WhatsApp කියලා දීලා search දෙන්නම්. මම මෙතනට WhatsApp කියලා දීලා මම මෙතන search දෙන්නම්. ඔයාට පේනවා WhatsApp ගැන දිනුනට පස්සේ මෙන්න මෙතන පල්ලෙහායින් එන්න උන ටික් මේ ටැග් ටික ඔක්කොම පේනවා. WhatsApp status, WhatsApp status video, WhatsApp status tamil. එතකොට ඔයාට ඔයා හදලා තියෙන වීඩියෝ එකේ නම විතරයි මෙතන දෙන්න ඕන. එතකොට ඒ හා සම්බන්ධ අවශ්‍ය කරන අදාළ ටැග් ටික සේරම මෙතන වැටෙනවා. ඉතින් මේ වගේ හැම ටැග් එකක්ම ඔයාගේ වීඩියෝ එකට අදාළ මොනවා හරි අපි කිව්වොත් Facebook ගැන කියලා මොනවා හරි වීඩියෝ එකක් අපි හදුවා කියලා. මෙතන මම Facebook කියලා දෙන්නම්. මෙතන සාමාන්‍යයෙන් දෙන්න ඔයා Facebook account එක ගැන මොනවා හරි ලියන හදනවා නම් Facebook එහෙම නැත්නම් YouTube monetization ගැන මොනවා හරි වීඩියෝ එකක් හදනවා නම් ඒක දෙන්න මෙතන. ඊට පස්සේ search bar එකට ටික් කරන්න. කරලා පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන keywords ටික වැටෙනවා. Facebook password මේ හැම එකක්ම account delete, Facebook page. ඔයා සාමාන්‍යයෙන් Facebook page එකක් ගැන අපි හිතමුකෝ මේ අපි මං හදනවා Facebook page එකක් ගැන කියලා. මම මෙතන දෙනවා Facebook page කියලාම. හදපු මං Facebook page එකක් create කරගන්න විදිය ගැන ඔන්න දැන් video එකක් හදලා දෙනවා. දැන් මම Facebook page කියන එකම දෙනවා. එතකොට ඒ හා සම්බන්ධම tag ටික මට ගන්න පුළුවන්. දැන් මෙතනද ගියපම ඔයාලට පේනවා Facebook page create, Facebook page සිංහල, Facebook page name මේ වගේ Facebook page delete, Facebook page monetization
මෙන්න මේ වගේ වීඩියෝ එකකට අදාළ ටැක්ටික ඔක්කොම මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් මේ විදිහට ලේසි වාගේ වීඩියෝ එකකට ටැක්ටික සාර්ථකව දාගෙන වාගේ වීඩියෝ එකේ views වැඩි කරගන්න වාගේම ඔයාගේ YouTube වීඩියෝ එක ranking වල උඩටම ගෙන්න ගන්න. ඉතින් මේ ක්‍රමයේ භාවිතා කරලා ඔයාට පුළුවන් සාර්ථකව ඔයාගේ YouTube channel එක promote කරගන්න වාගේම ඔයාගේ YouTube channel එකේ videos වල views වැඩි කරගෙන ඉක්මනින්ම ඔයාගේ monetization එක ලබා ගන්න. ඉතින් මේ ක්‍රමයේ සාර්ථක ක්‍රමයක් කියලා මම හිතනවා. ඉතින් මේ ක්‍රමයේ ඔයාලා භාවිතා යොදාගෙන බලන්න කොහොමද ඔයාලට කියන එක. ඉතින් අලුතෙන් YouTube එකට එන කෙනෙක් නම් මේ ක්‍රමයේ ගොඩක්ම වැදගත් වෙයි. මොකද යාට මොන වගේ ටැග්ද භාවිතා කරන්න කියන එක ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන් අලුතෙන් එන කෙනෙකුට. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ වීඩියෝ එක මම හිතනවා ගොඩක් ලොකුට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන්ම මගේ YouTube channel එක තාමත් ඔය subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ඉල්ලන ගමන් තවත් අලුත් වීඩියෝ එකකින් යලිත් හමිනුතුරු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.